තවදුරටත් මේ පින්නතුන්ට මියන පලානේ හාමුදුරුව ගැන මම කියලා දෙනවා. දැන් මම මේක කියන්නේ මේ YouTube එකේම දාලා තියෙනවා දෙදෙනෙක්ගේ කතා. එක්කෙනෙක් තමයි එයාගේ ගුරුවරයා හැටියට ඉති හාමුදුරු වහරකාබේ අභයලංකාර. අනිත් එක්කෙනා තමයි එයාගේ කැපකරුවෙක් වගේ ළඟම සමීපයෙන්ම ආශ්‍රය කරපු ජයන්ත පතිර ආරච්චි. ඒ දෙදෙනාගේම කතා බහ මේ YouTube එකේ තියෙනවා. එතකොට දැන් වහරක අභයලංකාර කියන හාමුදුරුව කියන්නේ ධර්මීය කෘති කළා සාසනය විනාශ කරපු කෙනෙක්. එයා මෙයා ගැන කියන්නේ මොකක්ද? මෙයා ඒ දවස්වල ගිහි කාලේ යාගේ පස්සෙන් ආවලු. එයාත් එක පින්කම් කළාලු. ඊට පස්සේ ධර්මය හොයන්න පටන් ගත්තලු. ඒගොනේ මහාන වුණලු. මේ වෙන පලානේ ඔය හාමුදුරුව. මහාන ටික දවසක් ඉඳලා සිවුරු ඇල්ල ගියාලු. ගිහිල්ලා විල ආපහු මෙයා ළඟට ඇවිල්ලා මෙයා කියන කරුණ ලියාගෙන අරව මෙව කරගෙන ඔන්න බණ කියන්න ගත්තලු. බණ කියන්න අරගෙන අර ගුරුවරයාට විරුද්ධව මෙයා වෙනම කට්ටියක් හදාගත්තලු. හදාගත්තේ අර අභයලංකාර හාමුදුරුව ළඟට එන පිරිස. ඒකලොත් එක්ක අනුරාධපුර යන්නේ, පොළොන්නරුව යන්නේ, කතරගම යන්නේ, වන්දනා ගමන් ලෑස්ති කරගෙන ඔන්න ව්‍යාපාරය ගෙනිච්චලු. මම මේකේ එයාගේ ගුරුවරයා කියපුවා ඈ ඕන අහන YouTube එක දාලා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? තැන් තැන් වල ප්‍රසිද්ධ බණ කියනවලු අභයලංකාර හාමුදුරුවන් ගෝලේ කියලා. ඕක දායකයෝ කිව්වහම ඒ හාමුදුරුවන්ට කිව්වලු මෙයාට මගේ නම එහෙම දාන්න එපා, මං ඔහෙගේ ගුරුවරයෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ මෙයා පොතක් ලිව්වලු අර සටහන් ටික එකතු කරලා. ඒකටත් මොකද කරන්නේ? අභයලංකාර හාමුදුරුවෝ මගේ නම දාන්න එපා, මං ඔහෙගේ සම්බන්ධයක් නැහැ, ඔහෙ මං අයින් කරපු කෙනෙක්, ওই විදිහට කියන පටන් ගත්තලු. ඉතින් මෙයා පිළිබඳව සඳහන් කළේ මහා දුෂ්ටයෙක්, දුර්ජනෙක්, මෙයා සුදුසු කෙනෙක් නෙමෙයි පැවිදි ජීවිතේට. මේ විදිය මේ හැඳින්වීමක් තමයි ඒ YouTube එකේ මම දැක්කේ. කියවලා බලන්න. අභයලංකාර හාමුදුරුවෝ මෙයාගේ කිසිම හොඳක් කියන්නේ නැහැ. මෙයාගේ හොඳක් කියන්නේ නැහැ. එතකොට මෙයා මොකද්ද කියන්නේ අභයලංකාර හාමුදුරුවෝ ගැන? මේ හාමුදුරුවෝ ගැන කියනවා බුදුහරන් කාලේ යා හරක් පට්ටියක් අයිතිකාරයෙක්ලු. ඒක එතකොට හිටියේ ඒක හරකෙක්ලු ඔය අභයලංකාර හාමුදුරුවෝ. වහරක අභයලංකාර යාගේ ගුරුවරයා. ගුරුවරයා හරකෙක් ඒ කාලේ මෙයා ළඟ. ඒකයි. එතකොට දැන් මෙයා මේ ආත්මේ එතකොට එයාගේ හරකෙක් වුණාද? ඒක අහන්න වෙනවන්නේ. ඊට පස්සේ කියනවා ඔය අභයලංකාර හාමුදුරුවෝ අට පිරිකර පින්කම් කර කර අරගෙන විකුණනවලු. හඳුන් කෝරු විකුණනවලු. තව තුවාරව මෙයා විකුණනවලු. ඒ වගේම තමයි එක බත් ඇටේට සල්ලි අය කරනවලු, ඒ ගානට පින්කම් කරනවලු. සම්පූර්ණ ව්‍යාපාරයක්ලු කරන අභයලංකාර එයාගේ ගුරුව මේ ගුරුවරය ගැන කියන්නේ. මේ වහරක අභයලංකාර හාමුදුරුවෝ කරන වැඩ කියන්නේ. එහෙම කියලා ඊට පස්සේ කියනවා කටරිගම් කුරුණවලු හාමුදුරුවෝ කෙනෙක් කරන වැඩද කියලා අහනු. ගුරුකම් කරනවලු. අපි දන්නේ නැහැ ඔක්කොම මෙයා කිව්වා. කියලා කියන මේ වගේ කෙනෙක් අන්තිමේ මැරෙනකොට මාස 6ක් එක්තන් වෙලා නොඉඳිනා දුක් විඳලා අර පව් ගෙව්වා කියලා කියනවා. කරපු පව් මේ ආත්මෙම ගෙව්වා කියලා. එතකොට ඔය පින්නතුන්ම හිතන්න ඔය පින්නතුන්ගේ දරුවේ කවුරු හරි තරහ වුණාම රටේ ලෝකේ හැමෝටම කියනවාද ඔය වගේ තමන්ගේ තාත්තා අම්මා මෙහෙමයි කියලා. මගේ අම්මා තමයි ආම වුණාට අම්මගේ චරිතය හොඳ නැහැ, අම්මා එක එක මිනිසුත් එක්ක යනවා, අනාචාරය හැසිරෙනවා. එහෙම කියනවාද? එහෙම කියන දරුවෝ මම නම් දැකලා නැහැ. තාත්තා මේ වගේ කියලා කැත මිනිහෙක් කියලා එහෙම කියන දරුවෝ ඉන්නවා කවදාකවත් කියන්නේ නැහැ. ගුරුවරයා ගැනත් එහෙමයි. අද ඕන තරම් අපේ ශාසනයේ ඉන්නවා හා ගුරුවරු ගුරුහාඳුරු ලොකුහාරු කැත වැඩ කරන අන්තිම නරක චරිත තියෙන. නමුත් ගෝලයා නෙමෙයි කටක් කරලා කියන්නේ. කාගෙනද මම මේ කියන්නේ? මගේ ගුරුවරයා ගැන කියන්නේ. මගේ ගුරුවරයා ගැන. ඉතින් ඒ සම්ප්‍රදායවත් ඒ පිළිවෙතවත් රකින්න බැරි කෙනෙක් නේද ඔය ගිහිලා වන්දනා කරන්නේ? රහතන් වහන්සේ කියන්නේ සිව්පිලි සිඹියාපත් අරහතුන් වහන්සේ කියන්නේ. ඉතින් ඔය පින්නතුන් හිතන්න දෙයනේ මොකද්ද මේ අපිට වුණ දේ කියලා. හොඳ කල්පනා කරලා බලන්න. මම මේ තරහක් නැහැ හොඳේ. මම ඔය පින්නතුර නිකන්වත් මං කවුද කියලා කියන්නෙත් නැහැ. මට ඕනකමකුත් නැහැ. මම මේ කියන්නේ මේ ශාසනය විනාශ වෙනවට වඩා අපි සිංහල බෞද්ධ දරුවෝ ටික අනාථ වෙලා යනවා. ඕකට එන අත්තන්ගේ දරුවෝ කොහොම මොංගල් ළමයි බඩපත් කරනවා. ඒකයි මම මේ කියන්නේ. හොඳට කල්පනා කරන්න. මේක මේ මං කියන දේවල් අයුතු සහගතව හිතන්න එපා. සාධාරණ හිතන්න. එතකොට මෙයා පිළිබඳ ගුරුවරයාගේ තියෙන ආකල්ප හිමයි, මෙයා ගුරුවරයා පිළිබඳ තියෙන ආකල්ප හිමයි. ඊළඟට මං කියන්නේ ජයන්ත පතිර ආරච්චි කියලා අන්න ඒ මිනිස්සයා කියනවා. දැන් ඔය පින්නතුන් දැක්ක නේද පහුගිය දවස්වල මත්පැන් බීපු තරුණ හාමුදුරු කෙනෙක් කුණුහරුපකීකේ හැසිරෙන ලීලාව. දැන් ඔය පරම නිබ්බාන ආයතනයේ ඉන්න සමහර කවුද අර සිසිර කියන මහත්තයයි, තව විද්‍යා ලෙක්ච කෙනෙක් හිටියා තව මහත්තයෙක්, එයයි ඒගොල්ලෝ ඔක්කොම ඒවා ගැන නිතරම හයිලයිට් කර කර දක්ව මෙයා ගැන විවේචනය කරනවා. අර කාර් එකක් අරගෙන ගිහිල්ලා
මේ මත් පැඹුවේ කියන හැබැයි එකක් තියෙනවා එතෙන්දී ඒ හාමුදුරන්ට කවුරුවත් කැත විදිහට බෑනේ නේ කැත විදිහට සිවුර හින්දා ඉන්නවා කිය කියවම කිව්වා නමුත් පතිර ආරච්චි වයින් හැටි බලන්න මියුණ පරාණේ දා මලංකාර හාමුදුරන් අර බේබදුගම් කරලා කැත විදිහට හැසිරිච්ච හාමුදුරන්ටත් වඩා හාමුදුරන්ට බොහොම ටිකයි බෑන්නේ ඊට වඩා පතිර ආරච්චි බයින ඕකා මියුණ පරාණේ දා අම්මාලංකාරයා ඕක සිවුරේ පිටින් ඇවිල්ලා මගේ කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න ඕන දීනේ ඔය පින්නතුම හිතලා බලන්න ඔය පින්නතුන්ගේ ගමේ මොනතරම් හාමුදුරුව වැරදි කළත් එහෙම කියපු අවස්ථා තියෙනවද ඕක මගේ ළඟට ඇවිල්ලා මගේ කකුල් දෙක අල්ලලා වඳින්න කියලා ඒ වගේම ඕක මහ කුපාඩියෙක් ඕක මට මම මේ ගෑනුන් මා ගෑනුත් එක්ක මං සංවාසය දෙනවා කියලා මා මගේ චරිතය නැති කළා කියලා එහෙම කියනවද මම නම් අහලා නැහැ එතකොට ජයන්ත පතිරාරච්චි මහත්තයාට ඒ තරම් ආවේගාත්මකව නිඳා කරන් අපහාස කරන් තුච්ච කරන්න තරම් චරිතයක් තියෙනවා ඔය පින්නතුන් ගිහිල්ලා අරහතුන් වහන්සේ කියලා වැඳ වැටෙන ඔය මියවන පලානේ ධම්මාලංකාර ළඟ මම මේ එයා ගැන වෛරයක් නැහැ තරහක් නැහැ මම මේ කියන්නේ සාධාරණෝ තේරෙනව නේද මට කනගාටු ඔය වයසකයි ඕන එකක් විචාවත අවුරුදු 4-5කින් මැරිලා යනවනේ නමුත් ඒ ආත්තන්ගේ දරුවන්ට මොකද වෙන්නේ අර පොඩි ළමයේ දාලා ලියුමක් කියුවා මොන තරම් කැත වැඩක්ද හා අනිත් එක දරුවෙක් ඉගෙන ගන්න ඕනේ ඉගෙනගෙන රැකියාවක් කරන්න ඕන ඊට පස්සේ ඉතින් පෞල් ජීවිතයට ඇතුළත් මොනවද මේ පන්සල් ගානේ ඇදගෙන හැල මේ ළමයින්ගේ තොලු උකුණු කරන්නේ ඒ ඕවා පින්නතුණින් කරන්න හොඳ දේ නෙමෙයි ඒක හොඳට හිතා ගන්න ඉතින් ඒක නිසා මෙයා පිළ මෙයාගේ චරිතය පිළිබඳව ආයි කියන්න ඕනේ නැහැ සුද්ධ කරන්න බෑ ඒ වගේ චරිතයක් තියෙන කෙනෙක් ඊලංකාන්නේ තමයි මෙයාට පාලි එකම වචනයක්වත් කියන්න බෑ මම මේ YouTube එකේ කතාවල් දැම්ම කොච්චර දැම්මද පාලි වරද්දපුවා පාලි වරද්දපුවා හ්ම් අර්ථ වශයෙන්ුත් වැරදි ශබ්ද වශයෙන්ුත් වැරදි ව්‍යාකරණ වශයෙන්ුත් පාලි වචනයක්වත් කියාගන්න බෑ ඉතිහාසය වරද්දපුවා මම අර ළමයාගේ ලියුම ಉಪಯೋಗ කරගෙන කියලා දුන්නා දිග්ගටම ඉතිහාසය වැරදි ලෝකෝපකාරයේ මොකද්ද කියන හඬවත් පුරේ ලියුවයි එතකොට මේ මොකද්ද තව කිව්වා පූජාවලියේ පොළොනරු යුගී ලියුවයි ඈ එතකොට කවුද මහසෙන් රජුරවන්ට දරුවු දෙන්නේ කිටිය ඒ දෙන්න දෙපැත්තට බෙදලා අපේ ගිරියයි මහ විහාරය විනාශ කළායි මොන තරම් ඉතිහාසය විකෘති කිරීමක්ද කියලා බලන්න ඉතින් ඒ තරම් මෙයාට අත වශයෙන් දහම් පාසලේ ළමයෙකුගේ දැනීමක් නැති කෙනෙක් මහා ප්‍රඥා කියලා කියනවා ඉතින් ඔය හතර hinaනේ ඈ ඉතින් මෙයා පාලි දාන්න නිසා මොකද කරන්නේ මෙයාට මෙයා ඒකට හොඳ උපායක් උදාගත්තා මම රහත් වුණා මට මාර්ගඵල තුලින් මේවා දැනගන්නව එක දෙයක් කියන්නද බුදුරජාණන් වහන්සේගේ භාෂාව පාලි භාෂාව ධර්මයේ උතුම් ධර්මයේ තියෙන පාලි භාෂාව ඔය බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ වෙලාවේ මේ ලංකාවේන කුසాగ්‍ර බුද්ධිමත් හාමුදුරුවරු යක්කඩු හාමුදුරුවද එතකොට බලංගොඩ ආනන්ද මහත්මයා නායක හාමුදුරුවද ලබුම ලංකානන්ද හාමුදුරුව මේ ඇත්තන් ළඟට අපිට කීතු කරන්න බෑ දැනීමක් තියෙන. ඒ තරම් උසස් දැනීමක් තිබුණා. උන්වහන්සේලා මොකද කරන්නේ 29ක් විතර හිටිය බෝඩ් එකේ කවුරු අද ඔන්න එක්කෙනෙක් ලියන් එනවා අඟුත්නිකා ඒක සාකච්ඡා ආරභාජන කරනවා ඈ වාදන කියලා අඩුපාඩුකම් හදනවා අන්න එහෙමයි ඔය පොත් ලිව්වේ මෙයාට මොන දැනීමක්ද පාලි පිළිවන් දන්නවද සිංහල දන්නවද සංස්කෘත දන්නවද ප්‍රාකෘත දන්නවද ඈ ඒ වගේම තමයි නිරුක්තිය මොනවාක්වත් දන්නේ නැහැ ඉතින් අරහාම්දුරු එහෙම නෙමෙයි බුරුම පොත තායිලන්ත පොත ඒ කියන්නේ තවත් ඔය අනිත් මූලාශ්‍රයන් අරගෙන චීන පොතේ මූලාශ්‍රය අරගෙන අඩුපාඩුකම් හදලා තමයි බුද්ධ ජයන්ත පොත් හදලා තියෙන්නේ. නිකන් ආවට කියන්නේ මේ මෙයා මේ යුනිවර්සල් ක්වෙක් කලෙක්ෂන් ගේන කියලා එංගලන්තේ කියලා විකාරයක් කරනවා. එහෙ යන්න ඕනේ නැහැ. එහෙ යන්න ඕන නම් ඔయిత වඩා මොකෝ මොඩියුද මල්ලසේකර මහත්තයා හිටියා. මහාචාර්ය අපේ වල්පොල් රාහුල හඳුරු හිටියා. ඒ වගේම අපේ බලංගොඩ ආනන්ද මහත්මයා නායක හරු හිටියා. ඒ ඇත්තන්ට ඔළුවක් නැද්ද මේ මෙයා කියනකම් හිටියද? ඈ ඔය බුද්ධ ජයන්ති වල කිසිම කෙනෙකුට ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. විකුවෝදි හෙල ලංකාවේ ඥානපෝනික හරු හෙල ලංකාවේ ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කළා ත්‍රිපිටකේ මොනවද මේ කියන්නේ මොනවද මේ දන්නේ මොකද්ද මෙයාගේ අනිත් එක තව එකක් කියන්නේ ඔතන ඉන්නෝ පඬිතුයෝ ටිකක් ඒගොල්ලෝ කියනවා මේගොල්ලෝ උපාධි ගන්නවලු ආ උපාධි විශ්වවිද්‍යාලවල මහාචාර්ය වෙනවලු කවුද එතකොට දැන් අපි කියමු පාලි දන්නේ නැත්තම් ඉතිහාසය දන්නේ නැත්තම් මේ මිනිස්සු අපි උලුවට අත උදායි මේ කියන බේගල් වල හැටියට මොනතරම් අවාසනාවන්ත පව් කතාද කියන්නේ මේ විනය අවිනය කළා ඉතිහාසය විකෘති කළා බුද්ධ චරිතය විකෘති කරලා කියන කතන්දර එතකොට ඒව ගැන දැනගන්න පුළුවන් ඊට වඩා මේක මෙහෙවන්න පුළුවන් උගත් හාමුදුරුන්ට
දැන් මුකුත් ඕනේ අපි කියමු යම් කිසි ආකාරයකට ලංකාවේ හරි ජාත්‍යන්තරේ හරි ගියොත් එහෙම කිසිම අකුරු ශාස්ත්‍රයක් දන්නේ නැති මෝඩයෙක්ව ගන්නවද මෙයා භාෂාන්තර ඥානයක් තියෙන සමයාන්තර ඥානයක් තියෙන ඒ වගේ මේ උපාධි පාස් වෙච්ච කෙනෙක් ගන්නවද කියලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මම කෙටියෙන් කියන්න බුදුහාරු පුද්ගලයා හතර දිනක් ගැන කියන එක්කෙනෙක් ඉන්න අය හොඳට ධර්ම දන්නවා හැබැයි ධර්මයේ ගැන දැනීම උගත් කන් තිබුණාට එයා විනයානුකූල නැහැ ඒ කියන්නේ සිල්වත් නැහැ බුදුහාඳුරු දේශනා කරන එයා හොඳ කෙනෙක් නෙමෙයි දෙවෙනි එක්කෙනා ධර්මය දන්නේ නැහැ නමුත් බොහොම විනයානුකූලයි බුදුහාඳුරු වදාළනවා එයාගෙනුත් වැඩක් නැහැ එයාත් හොඳ නැහැ එයාත් වටින්නේ නැහැ විනයගරුක වුණාට ධර්ම දන්නේ නැහැ නේ හේතුව මොකද එයාට යම් කිසි විනය පිළිබඳ ගැටලුවක් ඇති වුණොත් විසඳ ගන්න බෑ එයා සැක කරනවා කුකුස් පහල කර ගන්නවා පැවිවෙන් ඉන්නවා කනසල්ලෙන් ඉන්නවා මොකද එයා දන්නේ නැහැ මේක වරදද මේක නිවැරදද මේක කොහොමද පිරිසුදු වෙන්නේ මේ ආපත්‍ය මේ ඒක කිසි දෙයක් දන්නේ නැති නිසා බුදුහාඳුරු වදාරනවා ධර්මයේ නොදත් පුද්ගලයා මොනතරම් සිල්වත් වුණත් එතන අඩුවක් තියෙනවා මොන දෙවෙනි එකද තුන්වෙනි එකේනා මොකද කරන්නේ එයා ධර්මය දන්නේත් නැහැ එයාගේ විනයකුත් නැහැ එහෙමයි වැඩිපුර ඉන්නේ හතරවෙනි එකේනා ධර්මයක් දන්නවා විනයත් අන්න එයා තමයි ශ්‍රේෂ්ඨ ඒ නිසා ඔය පින්නතුන් කියන විදිහට උගත්කම නැතුව භික්ෂුවකට හරියන්නේ නැහැ තේරෙනවනේ ඒ නිසා ශාසනය කියන්නේ පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද තුනම තියෙන්න ඕන ඒ නිසා පින්නතුනේ කනගාටුයි ඔය ඇත්තෝ මේ තරම් අනුවන මුග්ද අවස්ථාවක සිටීම ගැන කරුණාවෙන් කියන්නේ ඔය කියන අවාසනාවන්තත්වයෙන් මිදෙන්න ඔය දරුවු ටික හදාගන්න යමකමක් හම්බ කරගන්න එහෙම නැත්නම් මේ රටේ ඉන්න සුළු ජාතින් උළුවට අත හොදුණු වෙරයි ඕකට මහා ලොකුට කෑ ගහන පිරිසක් ඉන්නෝ වටේ ඒගොල්ලන්ට ඉක්මනට නිවන් යන්න ඕනලු එහෙමනම් නිවන් යන්න කියන්නේ අනිත් අය පත්තු කරගෙන යන්න තිරුවන් සරණයි